Hai, putih apa nanti pakaian kamu? Kamu mau gawang hitam medium putih ganti? Putih apa biasa tadi katakanlah pahal buku kekhaw ya pahal kiki aramunu dua sali bikin ini kian mokad ala bikin sangkalpe ala bikin karya ilak kebenda pada sah ala bikin misre kian tante nakangar Danul lapre tine atavini kina katakan nede danul sa ilak kebenda pada udah hari ini diwene udah diwene nih hari api diem ilak kebenda pada udah hari api diem mampu dipahami lagi lewat kalau ya na api kiwa putih biapa area gatot මේ ව්‍යාපාරයට පහසුවෙන් ඵලදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටස මෙදී යසති ලිව්වා කොටස අපි ගොපිට ඉලක්ක වෙන්න පෙළ කියලා. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම DSI පාසල් පාවහ නළවි කරනවා නම් DSI ආයතනයට පහසුවෙන්ම අරමුණු පරමාර්ථයට අරමුණු නැත්නම් එයාගේ වමනා ඉෂ්ට කරන්න පුළුවන් නැත්නම් පහසුවෙන් හා පළදායිව තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගික කොටස සමරි ගත්තොත් පාසල් සිසුන් කියලා කියන්න පුළුවන් ඒ වගේම අපි ගත්තොත් එහෙම ඇට්ලස් ආයතනයේට පාසල් සිසුන් කියන්නේ ඉලක්ක වෙනද පොත ඒ වගේ අපිට ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයට පහසුවෙන් හා පලදායිව තෘප්තිමත් කළ හැකි පාරිභෝගිකයන්ගේ සමන්විත වෙළඳපළ අපි කිව්වා ඉලක්ක වෙළඳපළ කියලා. අපි ලියමු දෙ. උදාහරණ. පාසල් පාවහන් නළවි කරන පාසල් පාවහන් නළුවි කරන ව්‍යාපාරයකට පාසල් පාවහන් නළුවි කරන ව්‍යාපාරයකට වරත් පහසුවෙන් වරත් පහසුවෙන් ගත් පහසුවෙන් පාසල් සිසුන් වඩත් පහසුවෙන් පාසල් සිසුන් තෘප්තිමත් කළ හැකිය ඊළඟ අපි ලියමු දෙවන උදාහරණය සාමාන්‍ය පුතේ අපිට ඉලක්ක වෙළඳපළ හදිසියේම අඳුර ගන්න පුළුවන්. ටීවී එකේ වෙළඳන්නේ බැලුවා. නේද? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම. සාමාන්‍යයෙන් පාසල් පාවහන් වගේ ඇඩ් එකක් නම් ඒ ඇඩ් එක සඳහා භාවිත කරන පාසල් සිසු. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මොටර්සයිකල් එකක් වගේ භාණ්ඩයක් විකුණනවා නම් අඩවි කරනවා නම් එයා ගොඩක් වෙලාවට ඒ සඳහා භාවිත කරන තරුණ ප්‍රජාව. හේතුව තමයි වැඩිපුරම මොටර්සයිකල් එකක් වගේ
භාණ්ඩයක් මිලදී ගැනීම කරන්නේ තරුණ ප්‍රජාව. ඒක නිසා ඒගොල්ලන් ගොඩක් කරලා ඒ තරුණ අය ෆෝකස් කරගෙන තමයි ඒ වගේ ඇඩ් එකක් නිර්මාණය කරන්නේ. නැත්නම් එයාගේ ඉලක්ක වෙනද පොළ තීරණය කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ස්කූටර් එකක් විකුණනවා නම් ගොඩක් වෙලාට අර කාන්තා පාර්ශ්වය තමයි අපිට ඒගොල්ලන් ඉලක්ක වෙනද පොළ විදිහට දකින්නේ. ඒතකොට කාන්තා පාර්ශ්වය තමයි වෙළඳ දැන්වීමට ගොඩක් වෙලාට භාවිතා කරන්නේ. පිළිමු දෙවෙනි උදාහරණය ස්කූටර් අලෙවි කරන ව්‍යාපාරයක ඉලක්ක වෙළඳ පොළවන්නේ තරුණ කාන්තා පිරිසයි. හරි. උදේ අපි යමු අලෙවි කරන මිශ්‍රයට. අලෙවි කරන මිශ්‍රය අපි අලෙවි කරන කියන්නේ මොකක්ද කියලා කතා කළා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ අලෙවි කරන මිශ්‍රය සම්බන්ධව. අලවිකරණ මිශ්‍රය ප්‍රධාන සාධක හතරකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අලවිකරණ මිශ්‍රය ප්‍රධාන සාධක හතරකින් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒ හතර කියනවා. නිෂ්පාදිතය අපි කියනවා නිෂ්පාදිතය. නැත්තම් අපි ඒකට කියනවා ප්‍රඩක්ට්. ඒ වගේම ඊළඟට දෙවනි සාධක තමයි මිල. අපි කියනවා ප්‍රයිස්. තුන ස්ථානය ප්ලේස්. හතර අපි කියනවා ප්‍රවර්ධනය. ප්‍රමෝෂන්. පුතේ මේ හතරෙම බලන්න හැම එකම පටන් ගන්න පී අකුර. ප්‍රඩක්ට්, ප්ලේස්, ප්‍රයිස්, ප්‍රමෝෂන්. ඉතින් අපි මේ අලවිදන විශ්වයට තවත් නමක් කියනවා පුතේ. ඕ පීස්. අපිට මෙන්න මෙහෙමත් කියන්න පුළුවන් අලවිදන මිශ්‍රයට. නැත්තම් අලවිකරණ ක්‍රියාවලිය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ කියන හතර දෙනත් එක්ක. දැන් උදාහරණයක් විදිහට අපි කතා කළා පුතේ. ප්‍රවාහන නිර්මාණය වෙලා තියෙනවා ප්‍රවාහන මූලිකාංග හතරක් එක්ක. මොනවද ප්‍රවාහන මූලිකාංග කියන බලන්න ළමයි. ධනු, සචිනි, විනෝද්, කියන ප්‍රවාහනය. ඔව්,
ප්‍රවාහනය නිර්මාණයලා තියෙන පුතේ අපි ප්‍රවාහනය සඳහා භාවිත කරන මාර්ගය මාධ්‍ය බලය සහ පරයන් ඒ වගේම ලක්ෂණ නිර්මාණයලා තියෙන ලක්ෂණ මූල ධර්ම තුනකි ඒ මොකද්ද ලක්ෂණ හිමිකම පරිපූර්ණය උපරිම විශ්වාසය ඔය කියන මූල ධර්ම තුනක් එක්ක ඒ වගේම සංවේදනයේ නිර්මාණයලා තියෙනවා සංවේදන ක්‍රියාවලියත් එක්ක සංවේදන ක්‍රියාවලියේ විචාරයන් හයක් තියෙනවා කියලා අපි කිව්වා ආරම්භ වෙනවා කාගෙන්ද යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා ප්‍රතිචාරය ප්‍රතිපෝෂණ අනේ විදිහට අපි පුතේ හැම එකක් නිර්මාණයේදී විචාරයන් ටික කතා කරා ඒ වගේ මේ අලවිකරණය කියන එකත් මේ වගේ විචාරයන් හතරකින් නැත්නම් අපි කියන එකට අලවිකරණ මිශ්‍රය කියලා නමක් තියෙනවා. ඒ මිශ්‍රයේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. පුතේ අපි පොඩි ඡේදයක් ලියමු. ලියන්න. අලවිකරණය යනු. අලවිකරණය යනු ව්‍යාපාරයක තමාවක් ව්‍යාපාර අරමුණු අලවිකරණය යනු ව්‍යාපාරයක තමාවක් ව්‍යාපාර අරමුණු ව්‍යාපාරාරමුණු ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන උපාය මාර්ගයකි උපාය මාර්ගයකි මේ අනුව මේ අනුව අලෙවිකරණය මේ අනුව අලෙවිකරණය ප්‍රධාන විචාරයන් හතර අලෙවිකරණය ප්‍රධාන විචාරයන් හතර ප්‍රධාන විචාරයන් හතරක් තුලින් නිර්මාණය විය හරි පුතේ අපි ඊළඟට අපි අලවිකරණ මිශ්‍රය කියලා ඒකේ ඊතල දාලා හතරක් තියෙනවා ඒ හතර ඉස්සරහින් අපි බෝඩ් එකේ තියෙන එක ලියාගමු ඒකේ මම හිතන්නේ product price place promotion කියන එක print කරලා තියෙනවා ඒක ඉස්සරහින් සිංහලෙන් අපි ලියාගමු නිෂ්පාදිතයේ මිල ස්ථානයේ සහ ප්‍රවර්ධක Thank you.
Putih api ini kata gitu ya. හරි පුතේ අලවිකරණයේදී නිෂ්පාදිතය කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒතර මේ අලවිකරණයේදී අපි භාවිතා කරන නිෂ්පාදිතය ඇයි අපි අවශ්‍යතා හා උවමනා අපි මොකද කරන්න ඕනේ? තෘප්තිමත් කරන්න ඕනේ. අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න කොහොමද? අපි නිෂ්පාදිතයක් භාවිතා කරලා අපිට පුළුවන් අවශ්‍යතා හා ගුමන තෘප්තිමත් කරගන්න. එතකොට මේ නිෂ්පාදිතය කියලා කියන්නේ මොකද්ද? මේ නිෂ්පාදිතය කියලා කියන්නේ මොකද්ද? යදෝම් ක්‍රියාවලිය නිම උම කියන මෙන්න මේ ක්‍රියාවලිය තුලින් අවසානයේ බිහිවන ප්‍රතිපලය තමයි අපි නිෂ්පාදිතය කියලා කියන්නේ. අපි මෙතනදී යදවුම් විදිහට භාවිත කරන නිෂ්පාදන සාධක භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. ඊට පස්සේ මේක ක්‍රියාවලියක් තිබුණා, එක යට එක ගමන් කරන ක්‍රියාවලියක්. ඔයගලන් මතකයි අපි නිෂ්පාදන ක්‍රියාවලි කතා කළා. ගඩොල් නිෂ්පාදන ආයතනවල ඊට පස්සේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇඟලුම් නිෂ්පාදනය වෙන මේ ක්‍රියාවලිය අවසානයේ අපිට නිමවමක් එනවා. ඒකට අපි කියනවා භාණ්ඩ හෝ සේවා. නැත්තම් ඊට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. නිමවම අනේකර අපි කියන අපේ නිෂ්පාදිතයක් තියෙනවා. එතන මේ නිෂ්පාදිතය කියන එක අපිට වැදගත් වෙනවා අලවිකරණයේදී. මොකද මේ භාණ්ඩය හෝ සේවාව තමයි අපේ නිෂ්පාදිතය බවට පත් වෙන්නේ. එතන මේ නිෂ්පාදිතයත් එක්ක තමයි අපි අවශ්‍යතාවය හා වමනාව තෘප්තිමත් කරන්න යන්නේ. අපි අලවිකරණ ක්‍රියාවලිය පටන් ගන්නව කොතනින්ද? පුද්ගලයාගේ අවශ්‍යතාව හා වමනාව හඳුනාගෙන ඒ අවශ්‍යතාවය හා වමනාව තෘප්තිමත් කිරීමට අදාළ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදන නිර්මාණය කිරීම තුළින් තමයි අපි අලවිකරණ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ. ඊට පස්සේ අපි නිර්මාණය කරගත්ත නිෂ්පාදිතය අපි හඳුන්වා දීම කරනවා. ඒක මිලක් තීරණය කරනවා. ඊට පස්සේ අපි ඒක ගනුදෙනු කරුට නැත්නම් පාරිභෝගිකයන්ට නැත්නම් ගැලුම් කරුට ලබා දීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි අලවියෙන් පස්සේ සේවා සපයනවා. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය කරන්න අපිට වැදගත් සාධකයක් බවට පත් වෙනවා. අපිට මේ නිෂ්පාදිතය කියන්නේ. එතන මේ නිෂ්පාදිතය කියලා කිව්වහම ඒක නිකම්ම නිකන් එකක් නෙමෙයි. මේ නිෂ්පාදිතය ඇතුලේ තවත් කොටස් කිහිපයක් තියෙනවා. ඒ මොනවාද මේ නිෂ්පාදිතය කියලා කියන්නේ? නැත්නම් නිෂ්පාදිතය ඇතුලේ තියෙන දේවල් මොනවද? නිෂ්පාදිතය කුමනම ඒකේ පුතේ ක්වලිටි එකක් තියෙනවා. අපි නැත්නම් කියනවා ගුණත්වය කියලා. අපි නිෂ්පාදිතයක ගුණත්වය නැත්නම් ඒකේ ක්වලිටි එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේකේ තියෙන්න ඕනේ ඩිසයින් එකක්. අපි ඒක කියනවා මෝස්තරය. ගුණත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේකේ මෝස්තරයක් තියෙන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදිතයත් එක්ක තව සම්බන්ධිත දේවල් තියෙනවා. අපි ඒවට කියනවා අංගෝපාංග කියලා. අංගෝපාංග නැත්තම් මේකත් එක්ක සම්බන්ධ වෙන දේවල් අපි කියනවා අංගෝපාංග කියලා. ඒ වගේම නිෂ්පාදිතය අවසාන වශයෙන් අපිට ඇසුරුමක්
තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපි මිලදී ගන්න භාණ්ඩයක්. අපි හිතමු අපි මිලදී ගන්න සබන් කැටයක්. එතකොට අපි සබන් කැටයක් මිලදී ගන්නකොට අපි බලනවා ඒ සබන් කැටේ ගුණත්වය. ගුණත්වය කියලා කියන්නේ පුතේ අපේ අවශ්‍යතාවල උමනාව තෘප්තිමත් කරගන්න පුළුවන්ද බැලුත් කියන එක. ඒ උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපි සබන් කැටයක් ගන්නකොට ඒකෙන් බලාපොරොත්තු වෙනවා එකක් තමයි අපිට ඒක හිත කරවෙන්න ඕනේ. ඒකගේ මේකෙන් අපිට අනිත් වෙනත් බලපෑමක් නොවෙන්න ඕනේ. ඒ වගේ අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්න ඕනේ. අපේ තියෙන විස බීජ විනාශ වෙන්න ඕනේ. එගේ තියෙන අපද්‍රව්‍ය අයින් වෙන්න ඕනේ. ඒ වගේම අපි සමානකලයට බලාපොරොත්තු වෙනවා මේ සබන් කැටයත් එක්ක අමතර වෙනත් අපිට සුවඳක් එකතු වෙනවද? නැත්නම් මේක මේ සබන් වර්ගය භාවිත කරලා පස්සේ ටිකක් සාමාන්‍ය පර්ෆියුම් එකක් පාවිච්චි කරලා වගේ සුවඳක් එනවද? අන්න ඒ වගේ අපි භාණ්ඩයකින් බලාපොරොත්තු වෙන මූලික කොටස් ටික නැත්නම් බලාපොරොත්තු වෙන මූලික අපේ අරමුණ අපි කියන පුතේ ගුණත්වය කියලා. හැබැයි දැන් අපි වර්තමානයේ ගත්තොත් මේ ගුණත්වයේ පමණක්ම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි හිතමු ඔය කියන දේවල් ටික අපිට ගන්න පුළුවන්. අපි හිතමු මෙන්න මේ වගේ සබන් කැටයක් තියෙනවා කියලා. මෙන්න සබන් කැටයක් තියෙනවා. මේ වගේ හැඩයක්. මේ සබන් කැටයෙන් අර කියපු කරුණු ටික ඔක්කොම ඉෂ්ට වෙනවා. මේක ගෑවහම ඇඟට හොඳ සනීපයක් දැනෙනවා. ඇඟේ තියෙන විෂ බීජ කුණු ඉවත් වෙලා යනවා. ඒ වගේම අමතර සුවඳක් එකතු වෙනවා. ඔන්න අපේ අරමුණ ටික ඉතු වුණා. හැබැයි අපිට ඕක ටිකක් මෙන්න මෙහෙම තිබුණොත් අපි ඔය ජොරා ටිකක් කැමති. අතට අල්ලන්න පහසු ලස්සන හැඩයක්. මේ දෙකෙන්ම කරනවා එකම කාර්යය. හැබැයි අපි තෝරගන්න ගියොත් එහෙම අපි එක මේකේ බර ප්‍රමාණය එකයි. අපි දුමු ග්‍රෑම් 200 කියලා. මේකෙත් ඒ ප්‍රමාණයම තමයි තියෙන්නේ. වෙනසක් නැහැ. එතකොට පුතේ මේකෙන් අපි තෝරගන්නේ කොයි එකද? අපි ගොඩක් කරාට දෙවෙනි එකට යනවා. ඇයි ඒ? පළවෙනි එකනොත් අපේ අරමුණ ටික ඉෂ්ට වෙනවා. දෙවෙනි එකනොත් අපේ අරමුණ ටික ඉෂ්ට වෙනවා. එහෙනම් ගුණත්වය කියන එක දෙකටම ඕකේ. එක දෙන්නම හරි. හැබැයි මෝස්තරය අපි කැමති මේකේ මෝස්තරයට. අපිට මේක තව මේක වඩා ලස්සන හැඩයක් තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම හැඩයක් තියෙනවා. අපි යනවා අරටික ඉෂ්ට වෙනවා නම් මෝස්තරයට. එතන මෝස්තරය බැලුවම අපිට මේක ටිකක් කැමති. එහෙනම් අපි දෙවෙනි එකට යනවා. හැබැයි ඔතනින් අපිට අතර වෙන්නේ නැහැ. මෝස්තරක් දැන් ගොඩක් තියෙනවා. සමහරක් නිෂ්පාදන වල තියෙනවා පුතේ අංග උපාංග. නිෂ්පාදනයත් එක්ක එකතු කරගත්ත දේවල්. දැන් ඔකට හොඳ උදාහරණයක් තමයි සාමාන්‍ය ඔයගොල්ලන් මතක ඇති නැත්නම් ඔයගොල්ලන් දැකලා ඇති පොඩි බබාලට දෙනවා බෙහෙත්. සාමාන්‍ය බෙහෙත් වර්ග දෙනවනේ. සාමාන්‍ය අර උණ ගැනුණාම එම දෙන සාමාන්‍ය බෙහෙත් එකක් තියෙනවා. පැනඩෝල් හරි නිෂ්පාදන කරන පැණි එකක් දැකලා ඇති. ඒතර අන්නේ එක පුතේ මෙන්න මෙහෙම බෝතලේ තියෙනවා. ඉතින් මේ වගේ බෝතලයක් තියෙනවා. මේ බෝතලෙත් එක්ක මෙන්න මෙහෙම එකක් දෙනවා. මේක අර බෝතලේ ඇතුළට දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට අර දියර බෙහෙත් වර්ගය අරගන්න පුළුවන්. අරගෙන පොඩි බබෙක් නම් යන්න පුළුවන්. එතකොට පුතේ අපි කියන ගුණත්වයක් මේ නිෂ්පාදනයේ තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන මෝස්තරය හැඩය එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ අමතර දේවල් නැත්නම් මේ නිෂ්පාදිතයත් එක්ක සම්බන්ධිත දේවල් තියෙනවා කියලා අපි බලමු. අන්න ඒවට අපි කියන පුතේ අංගෝපාංග කියලා. මේකක් ඒ කියන්නේ අපි ඔය
ගන්න බෙහෙත් වර්ගත් එක එක මැන ගන්න නැත්නම් සමාලකරි මෙන්න මේ වගේ අපිට එකක් දෙනවා ඇන්දක් වගේ එකක් ඔය වගේ අංගෝපාංග ප්‍රධාන නිෂ්පාදනයේ අමතරව තවත් මොනවා හරි කොටසක් අපිට නැත්නම් උපකරණයක් හෝ යම් දෙයක් දෙනවා නම් අන්න ඒකත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි පුතේ මෙන්න මේ නිෂ්පාදනය අසුරා තීර දැවටුමත් අපි බලනවා සමහරවිට මේක අපිට වැඩක් නැහැ ඒත් අපි මේ නිෂ්පාදිතේ ඇසුරුමත් බලනවා දැන් ගොඩක් වෙලාවට අපි සබන් කැටයක් ගන්නකොට අපි බලනවා මේ සබන් කැටයේ තියෙන පෙට්ටියක් ඇතුලේ දාලාද නැත්නම් සාමාන්‍යයෙන් කඩදාසි දවටනයකින් ඔතලා ඔතපු එකක්ද කියලා ඒතර අපි කැමති පෙට්ටියක් තියෙන එකක් ගන්න අර සාමාන්‍ය සබන් වර්ග තියෙන කොලේක ඔතලා තියෙන්නේ ඒක තියෙනවා සමහරක් තියෙනවා කෙලින්ම සබන් කැටේ පෙට්ටිය ඇතුළේ දාලා වහලා තියෙනවා අපි කැමති සමහරක් පෙට්ටිය තියෙන එක ගන්න අර අර සාමාන්‍ය කොලේක දවටලා තියෙන එකට වඩා ඒ වගේ නිෂ්පාදිතය කිව්වහම පුතේ නිෂ්පාදිනේට අදාළ මෙන්න මේ වගේ ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා ඒතර ඒවත් අපි සැලකිල්ලට ගත යුතුයි ඒතර මිනිස් අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරන නිෂ්පාදිතය ඉදිරිපත් කරන ඕනෑම දෙයක් අපි කියන නිෂ්පාදිතයක් කියලා. ඒතර ඒ නිෂ්පාදිතයක් බිහි වෙනවා මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල. ඒතර ඒ නිෂ්පාදිතයක මෙන්න මේ කියන සාධක හතර අපි අලවිකරණයේදී සලකා බලනවා. ඉතින් අපි නිෂ්පාදිතයේ කියන එකට අදාළ නොට් එක ලියමු. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා භාවිතා කරන ඕනෑම දෙයක් නිල් පෑනේ ලියපුත් අපි නිල් පෑනේ ලියමු නිෂ්පාදිතයක් ලෙස හඳුන්වයි. අපි අභිච්ඡේදනය ලියමු නිල් පෑනේ. නිෂ්පාදන ක්‍රියාවලියක් අවසානයේදී නිම උම ලෙස නිෂ්පාදන ක්‍රියාවලියක් අවසානයේදී නිමවුම ලෙස ලබා ගන්නා භාණ්ඩ හෝ සේවා නිමවුම ලෙස ලබා ගන්නා භාණ්ඩ හෝ සේවා නිෂ්පාදිත ලෙස හඳුන්වන අතර නිෂ්පාදිත ලෙස හඳුන්වන අතර
හඳුනා කර පුද්ගලන්ගේ අවශ්‍යතාවේ හා උවමනාව පුද්ගලන්ගේ අවශ්‍යතාවය හා උවමනාව ප්‍රමාවක් ප්‍රමාවක් මිලදී ගැනීමේ හැකියාව මිලදී ගැනීමේ හැකියාව වෙනත් බාහිර සාධක වෙනත් බාහිර සාධක සැලකිල්ලට ගනිමින් වෙනත් බාහිර සාධක සැලකිල්ලට ගනිමින් විවිධ භාණ්ඩ හා සේවා රාශියක් විවිධ භාණ්ඩ හා සේවා රාශියක් විවිධ භාණ්ඩ හා සේවා රාශියක් වර්තමානයේදී වරදපල තුල වර්තමානයේදී වෙළඳපොළ තුල දැකගත හැකිය. හරි, උදේ අපි උදාහරණ ලියමු. උදාහරණ ලියමු. යන වත්පත් වත්පත් උදාහරණ වත්පත් නිමියඳුම් නිමියඳුම් ආහාර ද්‍රව්‍ය වත්පත් නිමියඳුම් ආහාර ද්‍රව්‍ය වෛද්‍ය සේවාව වෛද්‍ය සේවාව වෛද්‍ය සේවාව